හිතනවා මේ වෙනකොට රට අපි පහුගිය කාලේ අපේ රටේ ඇති වෙච්චි ආර්ථික සහ සමාජමය දේශපාලන වශයෙන් ඇති වෙච්ච වෙනස්කම් එක්ක රජය මම දන්නේ මට රජය ගැන යමක් හැබැයි මම විශ්වාස කරනවා යම් කිසි ප්‍රවේශයක් තියලා තියෙනවා ඒ වගේම යම් කිසි ආකාරයකට දැවැන්ත වෙනසකට රට යොමු කරන්නට දේශපාලන ඒ කියන්නේ අපි කෙරකට කියනවා පොලිටිකල් විල් එක කියලා රයිට් එහෙම එකක් තියෙන බව මම විශ්වාස කරනවා ඔබ කියන උත්සාහ කරන්නේ සැබෑ අපේක්ෂාවක් අරමුණක් තියනවා කියලා මේක මෙතනින් එහාට පරිවර්තනය කරන්න පැහැදිලිවම එතකොට දේශපාලන අධිකාරිය දේශපාලඥයා විසින් සිදු කරනු ලබන්නේ ප්‍රතිපත්ති ටාගට් ඉලක්ක ඇති කිරීම ඒකේ වගකීම තියෙන්නේ ක්‍රියාත්මක කිරීම වගකීම තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රයට එතකොට මේ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම පුටුවේ ඉන්න නිලධාරියාගේ ඉඳලා අමාත්‍යංශ කැබිනට් අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉඳලා පහළම නිලධාරියට දක්වා වගකීමක් තියෙනවා එතකොට මේ අමාත්‍යංශයේ ඉහළම පුටුවේ දරන නිලධාරියා සහ ඒ වගේම අපි කියන ආයතන ප්‍රධානීන් ඒගොල්ලෝ එකට වාඩි වෙලා මේ සෙට් කරපු ටාගට් ඉලක්ක සැබෑ මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කරන එකට මේකත් ඕනේ මේකත් ඕනේ නරක අතීතයක් අපි හැමදාම කලේ මොකද්ද නිදහසින් පස්සේ ඉඳලා අපිට වෙච්ච දේ අතීත අපි අතීත කාමීත්වයකනේ හිටියේ අපි ඇත්ත කතා කරමු අපි හැමදාම කිව්වා අතීතයේ ඉඳලා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා සිංගප්පූරුව හිටියේ මේ තැන අපි ඊට වඩා ඉහළ තැනක හිටියා හැබැයි සිංගප්පූරුව මේ අතීත කාමීත්වයනේ හැබැයි ඇති මේකට මේක තිතක් තියන්න ඕනේ අද මෙතන ඉඳලා අපි හැමෝම එක තැනක හිටගත්තුත් පන්ති ભેද පාට ભેද පක්ෂ ભેද වර්ණ ભેද මේ ස්ත්‍රී පුරුෂ ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් කියලා ඒක පැත්තකට දාලා එක තැන හිටගත්තොත් ටාගට් එකක් සෙට් කරලා තියෙනවනේ ඉලක්කයක් හදලා තියෙනවනේ ඇයි මේ ඉලක්කය ජය ගන්න බැරි මම විශ්වාස කරනවා මම දන්නේ මම අමාත්‍යංශ ලේකම්වරයා හැටියට මට තව අවුරුදු 3කට ආසන්න කාලයක් තියෙනවා මේ අපේ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද එක අද මැයි දිනේ හැටියට ප්‍රකාශ කරපු මැයි දින නිකම්ම ප්‍රකාශයක් නෙමෙයි අපි දැන් පහුගිය අවුරුද්දක් තිස්සේ ඉඳලා අපි මේවා කතා කරලා සාකච්ඡා කරලා අපි යන්න ඕන ඉලක්ක කොහෙද කියන එක අපි සම්පූර්ණ මන් දන්නේ අනිත් දේවල් හැබැයි අපේ අපගේ ඉලක්ක අපිට කියන්න බෑ 100%ක්ම සම්පූර්ණ වෙයි හැබැයි අපි 80%ක්වත් මේ ඉලක්ක සම්පූර්ණ කරන්න ඕන डिजिटलाइजेशन වලට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ समस्त ක්‍රියාවලිය මොකද ඔබ දන්නවා අර මම يعني මම ඉගෙන ගත්ත ඉක්වේෂන් එකක් තියෙනවා සමීකරණයක් තියෙනවා power plus secrecy minus accountability equal corruption බලය එකතු කිරීම secrecy රහස්‍යභාවය අඩු කිරීම වගවීම සමානයි corruption डिजिटलाइजेशन කිරීම විතරයි මේක වෙනස් කරන්න උඩි අටිකුර කරන්න අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකෙක් සේවිකාවක් විදේශ විගමනික සේවකෙක් සේවිකාවක් විදේශීය රටකට රැකියාවක් සඳහා පිටත් වෙන මොහොතේ සිට ඔහු නැවත ලංකාවට එන තෙක් වන සියලු ක්‍රියාවලිය අපි डिजिटलाइज කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළ තියෙනවා ඒ වෙනුවෙන් අපි කැබිනට් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් දරුවා අමාත්‍යතුමා ඉදිරිපත් කළා තියෙනවා ඒක ක්‍රියාත්මක වීමට નિયમિતයි ඒකට අවශ්‍ය පොඩි පොඩි අපි දන්නවා ඒ අනුසාංගික කරුණු ටිකක් සැකසෙන්නට ඕනේ ඒක සකස් කරනවා ඒ වගේම අපි අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරනවා කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු රාජ්‍ය සේවයත් එක්ක සේවකෙක් සෝරි සමාවෙන්න අපේ දරුවෙක් අධ්‍යාපන පද්ධතියක එක විශ්වවිද්‍යාල එක උසස් පෙළ ඒ වගේම වෘත්තීය අධ්‍යාපනය වෙන්න පුළුවන් උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන් තෘතීය අධ්‍යාපනය වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල එළියට හපු ගමම මේ සිස්ටම් එකට අතුලත් වෙන ක්‍රමවේදයක් සහ
ඊට පස්සේ රැකියාගත වෙනවද එතනින් වෙන කොහෙටද මාරු වෙන්නේ ඒ වගේම unemployed රැකියා විරහිත වෙනවද ඊට පස්සේ මෙයා මේ ශ්‍රම වෙළඳ පෙළෙන් එළියට යන තෙක් දක්වා මේ පුරණ අධීක්ෂණයක් කරනවා මෙතනින් එහාට සම්මස්ත ක්‍රියාවලියම digitalized වෙනවා මේ සම්මස්ත ක්‍රියාවලිය මේ සඳහා විදේශ රටවලින් මොන හරි ආධාරයක් ලබා ගැනීමේ අපේක්ෂාවක් තියෙනවද කොහොමද මේ ලංකාවෙන්නේ මෙහෙමයි ඒක අපිට මෙහෙමයි අපි දන්නවනේ අපිට ආදායම් නැහැනේ අපි ඇත්ත කතා කරන්න එපා. අපේ ශේෂ පත්‍ර දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර, ඒ කියන්නේ අයවැය කියලා අපි කියනවා. අනිත් එක විදේශීය රටවල් සමග අපි කරන ගනුදෙනු වල ශේෂ පත්‍රය. මේ දෙකම මයිනස් නේ. මේ දෙකම ඍණ නේ. රයිට්. මේ දෙකම ඍණ. ඍණ කියන්නේ ඒක හිතා ගන්න බැරි තරම් ඍණ දේශීයක. එතකොට අපිට එහෙමනම් මේවට වියදම් කරන්න සල්ලි නැහැ නේ. එහෙනම් අපි අලුත් විදිහට හිතන්න එපා. අපි යන්න ඕන බිල්ට් ඔපරේට් ඇන්ඩ් ට්‍රාන්ස්ෆර්. එම කියන්නේ ඉදිකිරීම ක්‍රියාත්මක කිරීම සහ පැවරීම කියන කන්සෙප්ට් එකට විදේශීය ආයෝජනයක් දැක්ක මේක ගැන සලකා බලන්න ඕනේ. එතකොට එයාලට කියන්නේ රෙවෙනියු මොඩල් එකක් ඕනේ. ඒ රෙවෙනියු මොඩල් එකකට තමයි අපිට යන්න ඕනේ. එහෙම නැතුව අපි කොච්චර කිව්වත් අපි මේ ට්‍රෙසරි එකෙන් මේවා මිලියන්ස් සමහරට බිලියන්ස් වෙන්න පුළුවන්.